සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරම්මණං ච පටිසංඛා භංගං ච අනුපස්සති ශුඤ්ඤතෝව උපဋ္ඨානං අදිපඤ්ඤා විපස්සනාති සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්වන්ත මහා සංඝරත්නයන් අපට අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් හමු වුණ වෙලාවේ දායකත්වයෙන් දරණ පින්නතුන් ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපට ලැබුණු උතුම් ධර්මය ලෝක සත්වයා සමග බෙදා හඳා ගැනීමේ කාරුණික හැඟීමෙන් මෛත්‍රී සහගත හැඟීමෙන් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අද මේ සිද්ධ කරන්නට හදන ධර්ම දේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් අපි තෝරගත්තේ මේ ශාසන ධර්මයේ තුල සඳහන් වෙන ගැඹුරුම ගැඹුරුම විදර්ශනා වැඩපිළිවෙලක් ගැඹුරුම විදර්ශනා මාර්ගයක් විදර්ශනාව කියන එක පින්නතුනි අපි හරියට තේරුම් ගන්න ඕන විදර්ශනාව කරද්දී විදර්ශනාව කරාට පස්සේ අපට මොකද වෙන්නේ කියලා අපි දන්න මේ ලෝකේ සිද්ධ වෙන ඕනෑම ක්‍රියාකාරකමක් තුල යම් යම් ඵල පෙන්නනවා මේ ලෝකේ ඕනෑම ක්‍රියාකාරකම සිද්ධ වෙනකොට ඒ ඕනෑම ක්‍රියාකාරකම් වලට පින්නතුණි ක්‍රියාකාරකමකට ප්‍රතිඵලයක් තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් පින්නතුණි කිරිපිටි තියෙනවා සීනි තියෙනවා තේකොළ තියෙනවා උණු වතුර තියෙනවා බෝතල් හතරක අපි පොඩි ක්‍රියාකාරකමක් කරනවා මේ හතරම එකතු කරනවා කිරිපිටි අරගෙන සීනි අරගෙන තේ අරගෙන උණු වතුර අරගෙන එකතු කරනවා බලන්නේ ක්‍රියාකාරකම තුන ඵලයක් ඇති වෙනවා මොකද්ද රසයක් ඇති වෙනවා අන්න ඒ වගේ මේ ලෝකේ සිද්ධ වෙන ඕනෑම ක්‍රියාකාරකමක් අපි හිතමු යම් කිසි කෙනෙක් උෂ්ණාධික ආහාරයක් ගන්නවා ඊට අනුරූප මොකද වෙන්නේ ශරීරය තුල උෂ්ණත්වය වෙනස් වෙනවා යම් කිසි කෙනෙක් ශීතාධික ආහාරයක් ගන්නවා ඊට අදාළව ශරීරයේ වෙනසක් සිද්ධ වෙනවා ඒ වගේ පින්නතුනේ මේ ලෝකයේ ගත්තට පස්සේ අපි සිද්ධ කරන ඕනෑම ක්‍රියාකාරකමක ඵලයක් තියෙනවා දැන් උදාහරණයක් විදිහට මනෝ ක්‍රියාකාරකම් ගත්තොත් දැන් අපි තරහ ගත්තොත් ඒ අතුලාන්තයේ ඇතුළත තරහ දේශයේ හේතු වෙලා මේ ශරීරයේ සැකසීම් වෙනස් වෙනවා හුස්ම රටාව වේගවත් වෙලා ශරීරය රත් වෙලා දරදඬු වෙලා දත් මිටි එකට දත් එකට තද වෙලා බලන්න මානසිකව ඇති කරගත්ත ක්‍රියාකාරකමක ප්‍රතිඵලය කයට බලපාන හැටි ඒ වගේ අපිට ගොඩාක් කතා කරන්න පුළුවන් මේ ලෝකේ සිද්ධ වෙන ඕනෑම ක්‍රියාකාරකමක ප්‍රතිඵල තියෙනවා එන යම් කිසි කෙනෙක් විදර්ශනාවක් කරනවා නම් පින්නතුනි ඒ විදර්ශනාව කියන්නේ ක්‍රියාකාරකම නම් ඒකේ ප්‍රතිඵල තියෙන්න ඕනද නැද්ද ඒ විදර්ශනාව තුල වෙනසක් අපට අහු වෙන්න ඕනද නැද්ද කලින් නොතිබුණු වෙනසක් කිරිපිටි සීනි තේකොළ උණු වතුර ටික එකතු වුණාට පස්සේ කලින් නොතිබුණු රසයක් හැදුනා වගේ යමෙක් විදර්ශනාව කියන ඒ යෝගාවචර ස්වභාවය ක්‍රියාත්මක කරනකොට ඊට අනුරූප වෙනස්කමක් එයාගේ ජීවිතේ සිද්ධ වෙන්න ඕන. අන්න ඒක අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕන මම විදර්ශනා කරන කෙනෙක් මම විදර්ශකයෙක් මම යෝගාවචරයෙක් මගේ මොනවද ඇති වෙලා තියෙන වෙනස්කම්. අපි දන්නවා අපි වෙනස් වෙනකොට අපේ ළඟ ඉන්න අයටව දැනෙනවා කියලා.
විදර්ශනාව තුළ සිදුවෙන වෙනස්කම් ධනාත්මක වෙනස්කම්. විදර්ශනාව සිද්ධ වෙනකොට අපි දන්නවා රාගය අඩු වෙනවා, දේශය අඩු වෙනවා, ඊර්ෂ්‍යාව අඩු වෙනවා, මැලිකම් අඩු වෙනවා. පුදුමාකාර මේ ගුණාත්මක මානසිකත්වයක් මතුවෙනවා. දැන් බලන්න පිනතුනේ විදර්ශනාවේ පරතරටම ගියපු උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා. රහතන් වහන්සේ නමගේ මානසිකත්වයේ තියෙන සෝය කොහොමද? රහතන් වහන්සේගේ මානසිකත්වයේ තියෙන නොඇලීම කොහොමද? නොගැටීම කොහොමද? නොමුලාව කොහොමද? බලන්න විදර්ශනාව කියන ක්‍රියාකාරකම එක දිගට එක දිගට එක දිගට කිරීමේ ප්‍රතිඵලයක් විදියට එවන් මහෝත්තම මානසිකත්වයක් සකස් වෙලා තියෙනද නැද්ද? අන්න ඒ වගේ රහත් නොවුණත් එතනින් මෙහා පෘථග්ජන කෙනෙක් නමුත් පින්නුතුනේ විදර්ශනා මාර්ගය තුල කටයුතු කරද්දී විදර්ශනා කරද්දී කල්පනා කරලා බලන්න ඕනේ මගේ මොකද්ද වෙලා තියෙන වෙනස දැක්. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන පින්නුතුනේ පෘථග්ජන කෙනාගේ ඉන්ද්‍රිය භාවනා බලන්න පින්නුතුනේ වෙනසක් වෙලා නැද්ද කියලා. පෘථග්ජනව ඉඳගෙන ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා ඇහැට අරමුණු වෙන මනාපමනාප මනාපමනාපාදිය සංකත පරිසම්පන්න ඕලාරික වශයෙන් විදර්ශනා කරලා කාලයක් ඒ විදර්ශනාව කරගෙන ගියාට පස්සේ එයාට මොකද වෙන්නේ? එයාගේ ප්‍රතිඵලය මොකද්ද? ඇහැ සිදු කරගෙන මනාපයක් උපදිනකොට ඇහැ පිල්ලමක් ගහන කාලයක් ඇතුළතේ මනාපය නැති වෙලා යනවා. ඊළඟට ඇහැ සිදු කරගෙන අමනාපයක් උපදිනකොට ඒ අමනාපය ඇහැ පිල්ලමක් ගහන කාලය ඇතුළත නැති වෙලා යනවා. ඇහැ සිදු කරගෙන මනාපමනාපයක් උපදිනොත් මනාපත් නොවන අමනාපත් නොවන හැඟීමක් උපදිනොත් ඒකත් ඇහැ පිල්ලමක් ගහන කාලය ඇතුළත නැති වෙලා යනවා. එනම් අපි තේරුම් ගන්න ඕනේ පින්නතුනේ විදර්ශකයාගේ ජීවිතයේ විදර්ශනාව කියන ක්‍රියාකාරකම් හේතු වෙලා වෙනසකට භාජනය වෙන්න ඕනේ එක ධනාත්මක නිවැරදි අන් අයට සිත සලසන ලෝකයට සිත සලසන යහපත් වෙනස් ප්‍රතිඵලයක් වෙන්න ඕන. අපි ඒව හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕනේ. මම දැන් අවුරුදු 5ක් විදර්ශනා කරනවා, 10ක් විදර්ශනා කරනවා. මගේ දැන් රාග හිත අඩුද, දේශ හිත අඩුද, ඊර්ෂ්‍යාව අඩුද, මාන්නය අඩුද, ලෝකෙට මුලා වෙන ගතිය අඩුද, මේ ලෝකයට ඇලෙන ගතිය අඩුද, හිතේ දුක ඇති වෙන ගතිය අඩුද, වෙනද ළමයි කියන වෙනදා දරුවෝ ඇනුම් පද කියනකොට දරුවෝ හිතුවක්කාර වෙනකොට දුක ඇති වුණා වගේ අදම අදත් දුක ඇති වෙනව නම් වෙනසක් වෙලා නැහැ. වෙනදා සාමියා භාර්යාව වටිනාකම් නොදෙනකොට, ගෞරව නොදෙනකොට, අගයක් නොදෙනකොට හිත රිදුනා වගේ අදත් ඒව නොලැබෙනකොට හිත රිදෙනවා නම් එහෙනම් විදර්ශනා වෙලා නැහැ. ඒ දැනුම තියෙන්න පුළුවන්, දැනුම තියෙන්න පුළුවන්, නමුත් වැටහීම සිද්ධ වෙලා නැහැ. දැනුමයි වැටහීමයි කියන්නේ අපි දන්න අහසය පොළොය වගේ දෙකක්. දැනුම කියන එක අපිට ධාරණය කරගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. වැටහෙනවා කියන්නේ ධාරණය කරගත්ත දේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට දාලා හොඳට පුරුදු පුහුණු කිරීම. ඒ නිසා පින්නතුනි දේශනාව ආරම්භයේදීම අපි සිහිපත් කරන්නේ අපි අපේ ජීවිතවල ගැඹුරු විදර්ශනා මාර්ග පුරුදු පුහුණු කරනවා නම්, පුරුදු පුහුණු කළා නම් දේශනා කරන අපත් අපේ පින්නතුරු දෙගොල්ලම පින්නතුනි කල්පනා කරලා බලන්න ඕන අපේ පැවැත්මේ වෙනසක්, ධනාත්මක වෙනසක්, ලෝකෙට යහපත, ළඟ ඉන්නට යහපත සලසන වෙනසක් වෙලා තියෙනවද කියලා. එතකොට අපේ දේශනාවේ මාතෘකාවට පින්නතුනි අපි හැරෙමු. අද අප මේ දේශනා මාතෘකා තෝරගන්න හේතුනේ පින්නතුනි මේ අංගුත්තර නිකායේ තියෙනවා සමත කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේ තියෙනවා මේ අධිප්‍රඥා විදර්ශනාව කියලා වැඩපිළිවෙලක්. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තරුණෙක් තරුණියක් තමන්ගේ මූණේ අඩුපාඩු ටික හොඳට හොයලා බලලා අඩුපාඩු සකස් කරගන්නවා වගේ මේ ශ්‍රාවකයා හැමතිස්සෙම මෙබිලා බලන්න ඕන තමන්ගේ හිතේ චිත්ත සමතේ සහ අධිප්‍රඥා විදර්ශනාව තියනවාද කියලා. අපි එදා දේශනාවේදී චිත්ත සමතේ ගැන කතා කළා. චිත්ත සමතේට ඇති පරිපන්ත, චිත්ත සමතේට ඇතිවන උවදුරු ගැන කතා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තථාගතයන් වහන්සේ ඇතුළාන්තයේ තියනවාද කියලා බලන්න කියලා සිහිපත් කළපු අධිප්‍රඥා විදර්ශනාව. මොකද්ද අධිප්‍රඥා විදර්ශනාව කියලා කියන්නේ? ආරම්මණංච පටිසංඛා භංගංච අනුපස්සති ශුඤ්ඤතෝ උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා. ආරම්මණංච පටිසංඛා, අරමුණ නුවණින් මෙනෙහි කරනවා, අනිත්‍ය ආදී වශයෙන් අරමුණ මෙනෙහි කරනවා. භංගංච අනුපස්සති, ඒ වගේමයි
ඒ අරමුණ දකින හිතත් කොහොමද බිඳෙන ධර්මයක් විදිහට දකිනවා ශුන්්‍යතෝ උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා ඒ විතරක් නෙවෙයි සංස්කාර ධර්මවල ශුන්්‍යත්වය මෙයාට වැටහෙනවා මේ වනාහි අධිප්‍රඥා සංකත සංඛ්‍යාත විදර්ශනාවයි බලන්න කාරණා තුනක් ප්‍රකට කරගන්න පුළුවන් අරමුණ නුවණින් මෙනෙහි කරනවා අනිත්‍ය ආදී වශයෙන් ඒ අරමුණ දකින හිතෙත් බිඳීම දකිනවා ඊළඟට ඒ අරමුණු වෙන සංස්කාර ධර්මවල ශුන්්‍යත්වයත් ප්‍රකට කරගන්නවා එය වනාහි අධිප්‍රඥා ධර්ම විදර්ශනාවයි මේ කොතන ගැනද මේ කතා කරන්නේ අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියලා කියන්නේ උදය වැය ඥානේ අති ප්‍රබල තත්ත්වයක් මේ දේශනාව හොඳට අහගෙන ඉන්න පින්වතුනි බොහෝම වටින කාරණා සමූහයක් මේ දේශනාව ඇතුලේ තියෙනවා මොකද ඒකට හේතුව මේ අපේ දෙයක් නොවන නිසා අපි ඇවිල්ලා පින්වතුනි මෙන්න මෙහෙමයි අපි ස්වාමීන් වහන්සේලා වශයෙන් අපි හැමතිස්සේ මේ කාරණාව හිතේ තියාගන්න ඕන පින්වතුනි රජ කෙනෙක් පණිවිඩයක් යවන්න එක්කෙනෙක් තෝරගන්නවා රජ කෙනෙක් පණිවිඩයක් යවන්න එක්කෙනෙක් තෝරගන්නවා දූතයෙක් තෝරගන්නවා ඒ දූතය මොකද කරන්නේ ඒ රජතුමා දුන්න පණිවිඩය අරගෙන ගිහිල්ලා අනිත් රටේන් රජතුමාට බාර දෙනවා එතකොට මෙයා මොකද්ද කරලා තියෙන්නේ සම්නිවේදනයක් එක රටක ඉන්න රජතුමාගේ පණිවිඩේ දූතයෙක් මොකද කරන්නේ අරගෙන ගිහිල්ලා තවත් රජ කෙනෙකුට දෙනවා. පින්දුතුනි ඔන්න ඔය දූතය වගේ තමයි දේශකයන් වහන්සේලා වෙන අපි. තථාගතයන් වහන්සේගේ වචනය මොකද කරන්නේ අපි? පින්දුතුන ලැබෙන සලස්සනවා. ඒකනේ පින්දුතුනි අපට කවදාවත් මේ ධර්මයේ තුල ජීවත් වෙන අපට කවදාවත් මාන්නයක් ඇති කරගන්න බැරි එකයි. ඇයි මේ ධර්මය අපි හොයාගත් එකක් නෙවෙයි. එහෙම ධර්මය හේතු කරගෙන එහෙම ආඩම්බර වෙන්න බැරි එකයි. අපි හොයාගත්ත එකක් නෙවෙයිනේ. තථාගතයන් වහන්සේ විසින් හොයාගත ධර්මය අපි sannivedanaya කරනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අපි පුරුදු පුහුණු කරනවා. මේක අනුන්ගේ දෙයක් වගේ අපේ දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ කරුණු කාරණා තිතට අරගෙන අපි බලමු මෙන්න මේ අධිප්‍රඥා සංඛ්‍යාත විදර්ශනාව කොහොමද අපේ ජීවිතේ ප්‍රායෝගිකව එකතු පාදා කරගන්නේ කියලා. පින්නතුනි මේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන මෙතෙන්ට එකපාරට පණින්න බෑ. අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන උදේවැය ඥානයේ ප්‍රබල තත්ත්වය ගැන අපට ඕන තරම් කතා කරන්න පුළුවන් පොතපතින් හොයාගන්න පුළුවන්. ඔය පරිසම්පදා මග්ගප්ප කරනවල එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. අපට එතෙන්ට පින්නතුනි පණින්න එතෙන්ට වැටෙන්න කලින් කරගත යුතු බොහෝ දේවල් තියෙනවා. අපි ඒ සියල්ලම නොවුනත් යම් කාරණා කිහිපයක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාවට වැටෙන්නට කලින් අපි කරගත යුතු දේවල්. අපි පින්නතුනි කලින්ම කරගන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ අනාත්මය මතු කරගන්න ඕන. ඒක මතු කරගන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ කොටස් දෙකකට බෙදා ගන්න ඕන. දැන් අපි දන්නවා වේදනාව සංඥාව සංඛාර විඥාන කියන ධර්ම සමූහය නාම කොටසට වැටෙනවා. ඊළඟට සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු සුවිස් රූප වලින් සකස් වුණු අනිත් කොටස රූප කොටසට වැටෙනවා. අපි මේ දෙකට කියනවා නාම රූප. නාම පරම්පරාව රූප පරම්පරාව. එතකොට මේ නොසිඳී යන නාම රූප පරම්පරාවට තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම ප්‍රකට කරගන්න ඕන මේ නාම පරම්පරාවේ ආත්මයක් නැත. රූප පරම්පරාවේ ආත්මයක් නැත. ඒකට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. හොඳට පිනුතුනි අහගන්න නාම පරම්පරාවෙත් ආත්මයක් නැත. දැන් මෙහෙම හිතන්න පිනුතුනි දැන් කෙනෙකුට මෙහෙම හිතනොත් හරිද කියලා බලන්න. භවයෙන් භවයට බෝධිසත්වයන් වහන්සේගේ ආත්මය ආවේය. කෙනෙක් එහෙම හිතුවොත් හරිද ඒක? ධර්මානුකූලව බැලුවොත් සාමාන්‍ය ලෝකයේ තුල නම් අපි එහෙම කියනවා. සම්මුතියේ පිටට අපි කියනවා බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවය ආවා කියලා.
ඇත්තටම මේ තථාගතයන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මයට අනුකූල බැලුවම බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවයට ආපු ආත්මයක් කියලා අපිට ගන්න පුළුවන්ද? බෑ, එතන තියෙන්නේ හුදු නාම රූප පරම්පරාවක්මයි පරමාර්ථ වශයෙන් බැලුවට පස්සේ. එතකොට අපේ තියනෝ පින්නතුනි ඉපදුණු වෙලේ ඉඳලා මේ ජීවිතේ විතරක් ගත්තොත් ඉපදුණු වෙලේ ඉඳලා මේ මොහොත වෙනකන් හරි රූපයක් තමයි තිබ්බේ. හැබැයි ඒ රූපේ මම හිටියා. ඒ කියන්නේ මම තමයි ඉපදුණු මොහොත ඉඳලා මේ මොහොත වෙනකන් ආවේ. හිතක් තියනවා. හැබැයි ඒ හිතේ මම ඉපදිච්ච වෙලා ඉඳලා මේ මොහොත වෙනකන් ආවා. සංසාරේ නාම පරම්පරාවක් රූප පරම්පරාවක් ආවා. නැවත නැවත ඇති වෙමින් වෙනස් වෙමින් නැති වෙමින් ඒ නාම රූප පරම්පරාවේ අයිතිකාරය මම. බලන්න සාමාන්‍ය ජීවිතයේදී ඔහොම හිතෙන්නේ නැද්ද කියලා? ආත්මයක් තමයි මේ නාම පරම්පරා රූප පරම්පරාව කියලා අදහසක් තියෙනද නැද්ද? භවයෙන් භවයට මං ආවා, භවයෙන් භවයට ජාති දුක විඳගෙන, ජරා දුක විඳගෙන, ව්‍යාධි දුක විඳගෙන, ඉතින් මේ ජීවිතේ මේ දරුවෝ නිසා දුක් විඳින්නේ මං, සාමියා නිසා දුක් විඳින්නේ මං, භාර්යා නිසා විඳවන්නේ මං කියලා මේ නාම රූප පරම්පරාවේ ආත්මය පටලවල ගන්න ගතියක් නැද්ද? ඔන්නෝ කඩා ගන්න ඕනි ඉස්සෙල්ලම. අර අතන අපි කතා කරන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවට යන්න කලින් කරගන්න ඕන දේවල් මේ කතා කරන්නේ. මොකද කරන්න ඕනේ? නාම පරම්පරාව ආත්මත්වයෙන් තොරයි, රූප පරම්පරාව ආත්මත්වයෙන් තොරයි කියලා අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්නේ කොහොමද අපි? පින්නතුනි බලන්න අපි අරගෙන බලමු එක එක කාරණා. එතකොට අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන්. අපි දුන් නාම පරම්පරාවට අයිති හැඟීමක් තමයි ආදරය කියන්නේ. හරිද? හොඳට මේක අහගන්න. නාම පරම්පරාවටම අයිති, සංඛාර උපාදානස්කන්ධයට අයිති හැඟීමක් තමයි ආදරයවත් ලෝභය කියන්නේ. මේ ආදරය කියන හැඟීම මම හදාගත්තද, හැදුන එකක්ද කියලා කල්පනා කරලා බැලුවද? දැන් මම ආදරය කරනවා කියලානේ කියන්නේ. දරුවන්ට මම ආදරේ, ස්වාමියාට, භාර්යාවට, අරයට, මෙයාට මම ආදරේ කියලානේ කියන්නේ. ඇත්තටම මේ මම මේ ආදරය කියන එක හදාගත්තද, ඒ ආදරේ මමද නැත්නම් මම ආදරේද, ඕක අපි ඉස්සෙල්ලා විසඳගන්න ඕනනේ. නැත්නම් මේ ආදරය කියන්නේ හේතුඵල ධමන්ත, ආත්මත්වයෙන්තර හේතුඵල ධමන්ත. අපිට ඉස්සෙල්ලාම අල්ලගන්න පුළුවන් මතක ඇති ආදරයක් විතර ගන්න පුළුවන් ඉපදුණු කාලේ අම්ම ගැන ඇති වෙච්ච ආදරය. අම්ම ගැන මොකක් වෙච්චද? ඇති වෙච්ච දෙයක් ඒක. අම්ම ගැන ඇති කරගත්ත කියලා කිව්වොත් නම් ආත්මයක්, ඒ කියන්නේ කරපු කෙනෙක් ඉන්නවා, කර්තෘ කෙනෙක් ඉන්නවා. අපි කියන්නේ මට අම්ම ගැන ඇති වෙච්ච ආදරේ. දැන් බලන්න තරුණ දරුවෝත් කියන්නේ මට එයා ගැන ආදරයක් ඇති වුණා. ඒ කියන්නේ එයා කරගෙන නෙමෙයි, ඇති වුණා, පෑව්වා, වැස්සා, මේ සාමාන්‍ය මේ බාහිර ලෝකයේ තියෙන සිද්ධි වගේ වැස්සා, පෑව්වා වගේ ඇති වුණා. ඒක වෙලා කරගත්ත නෙමෙයි. එතකොට බලන්න අපි පොඩ්ඩක් අරගෙන බලමු මේ ආදරය කියන සංඛාර ධර්මය අපි හදාගත් එකක්ද හැදුන එකක්ද? ආත්මයේ විසින් මේක නිර්මාණය කරාද ආදරය, නැත්නම් මේක සබාදහමේ හේතුඵල න්‍යායයකට හැදුනද? අපි ඔන්න මේ ලෝකේ මව කුසේ බැහැගෙන කාලයක් ඉඳලා එළියට ආවා. අපේ හිතේ තියෙනවා තණ්හා අනුසය කියලා ස්වභාවයක්. තණ්හා අනුසය කියන්නේ මොකද්ද පින්නතුනි? හේතු ලද කල්හි හේතු ලැබෙනකොට තණ්හාව ඇති වෙන ස්වභාවයක් හිතේ තියෙනවා. බලන්න ගිනි කූරයි ගිනි පෙට්ටියයි තියෙනවා, වාතයක් තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන්ද ගිනි කූරේ ගින්දර තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. වාතයේ ගින්දර තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒවා එකට හප්පන අපේ අතේ ගින්දර තියෙනවා කියලා කියන්න පුළුවන්ද? ඒත් බෑ. ඒ වුණාට මොකද වෙන්නේ? පෙට්ටිය ගිනි කූර හැප්පෙනකොට මොකද වෙන්නේ? කලින් නොතිබුණු ගින්නක්. අන්න ඒක හිතර ගන්න ඕන. කලින් නොතිබුණු අලුත් එකක් මොකද වෙන්නේ? ගින්නක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ආපු සැරයක් ගිනි පෙට්ටිය ගහුවොත් මොකද වෙන්නේ? ගිනි කූර ගින්න තිබ්බෙත් නැහැ, පෙට්ටියේ ගින්න තිබ්බෙත් නැහැ, වාතයේ ගින්න තිබ්බෙත් නැහැ, අපේ අත්වල ගින්න තිබ්බෙත් නැහැ. කලින් නොතිබුණු ගින්නක් ආපු ඇතුළේ වෙනස් වෙලා නැති වෙලා යනවා. ආපු ගිනි පෙට්ටිය ගහුවොත් මොකද වෙන්නේ?
ගිනි පෙට්ටියේ ගිනි කුරු 50ක් තියෙනවා නම් ඔය ගිනි කුරු 50 එකක් 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 ගහගෙන 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 යද්දී පින්නතුණි බලන්න හේතු ලැබෙනකොට හේතු සකස් වෙනකොට ඇති වූ ගින්නක් මිසක් කලින් තිබූ ගින්නක් එතන නෑ එහෙනම් අපි පෙර ජීවිතේ ඉඳලා තණ්හා වර්ගනාව කියලා කියන්න පුළුවන්ද බලන්න දැන් රූපයක් දැක්කම ඇති වෙනවනේ තණ්හාවක් අපිට කියන්න පුළුවන්ද ඒ තණ්හාවම තමයි මේ ශබ්දයක් ඇහෙද්දි ඇතිුනේ කියලා රූපවාහිනිය බලනවා රූපවාහිනිය බලද්දී අපි හිතමු ගී සින්දු කියමින් නටන තරුණයෙක් හරි තරුණියක් හරි දකිනවා එතකොට බලන්න ඒ තරුණියගේ රූපයකට තණ්හාව උපදිනවා ඒ තණ්හාවමද ඒ ගී හඬටත් ඇති වෙන්නේ නැත්තම් අර එක ගිනි කූරක් හැප්පෙනකොට ඇති වුණු ගින්න නැති වෙලා දෙවෙනි ගිනි කූර හැප්පෙද්දී අලුත් ගින්නක් හටගත්තා වගේ රූප දකිනකොට ඇතිවෙච්ච තණ්හාව නිරුද්ධ වෙලා ගිහිල්ලා ශබ්ද ඇහෙනකොට ආපහු නැවත තණ්හාවක් ඇතුළ නැති වෙලා යනවද නැද්ද අන්න බලන්න එතකොට අපි තේරුම් ගන්න ඕන මේ තණ්හා අනුසය කියලා කියන්නේ හේතු ලද කල්ලි සකස් වෙනවා හැබැයි කලින් තිබ්බ එකක් නම් නෙමෙයි කලින් අතීතේ ඉඳලා ආපෙහිකුත් නෙමෙයි ගිය මොහොතේ ඉඳලා ආපෙහිකුත් නෙමෙයි ඒ මොහොතේ හේතු ලද කල්ලි ඇති වෙන එකක් තමයි ඇති වෙන ස්වභාවයක් තමයි තණ්හා අනුසය කියලා කියන්නේ හේතු ලැබෙනකොටයි හටගන්නේ දැන් බලන්න අන්න එහෙම මනෝභාවයක් අපේ හිතේ තියෙනවා හේතු ලැබෙනකොට තණ්හා උපදිනවා හැබැයි කලින් තිබ්බනම් නෙමෙයි බලන්න මහු කුසෙන් එළියට ආවට පස්සේ ඔන්නෝම හිතකින් අපි හිතක් අපිට තියෙනවනේ දැන් හේතුලද කල්ලි තණ්හා උපදින ස්වභාවය විඥානයක් අපිට තියෙනවා. ඔන්න අම්මා මේ අපේ මූණට එබෙනවා හරීම කරුණාවන්ත ස්වභාවයෙන්. අම්මගේ මූණේ ආදරේ උතුරනවා. බලන්න අපේ හිතෙත් තියෙනවනේ අර ගිනි කූර ගිනි පෙට්ටියේ හැප්පෙනකොට ගින්න උපදිනවා වගේ හේතු ලැබෙනකොට ආදරේ උපදින ගතිය. බලන්න අම්මගේ ඒ ප්‍රියමනාප රූපයයි අපේ ඇහැයි චක්කු විඥානයයි ස්පර්ශ ආදියයි හේතුල මොකදුනේ ඔන්න ඒ අම්මගේ රූපයකට ආදර මාත්‍රයක් ඉපදුනා ඉපදුනා දැන් අපි පෙර ජීවිතයේ ඉඳලා සැලසුම් කළාද ඊළඟ භවයේ උපදින අම්මට්ටේ රූප දකිද්දී ආදරය ඇති කරගන්නවා අම්මගේ කටහඬ ඇද්දී ආදරය ඇති කරගන්නවා ඊළඟ භවයේ මම මෙහෙම මෙහෙම එක එක එකගෙන ආදරය ඇති කරගන්නවා කියලා එහෙම සැලසුම් සහගත ජීවිතයකටද සැලසුම් සහගතව පෙර ජීවිතයේ සකස් කරගෙනද මෙහෙට ආවේ එහෙම නැහැ ඉපදුනා කොහේ ඉපදුනාද දන්නේ මේ හිතේ තිබ්බා හේතු ලද කල්ලි තණ්හාව ආදරේ උපදින ගතිය අම්මගේ ප්‍රියමනාප රූපය ඇහි ගැටෙනකොටම කලින් නොතිබුණු ගින්නක් මතු වුණා වගේ ගිනි පෙට්ටියෙ මොකදුනේ ඔන්න අම්මගේ රූපය අරමුණු කළ ආදරයක් ඉපදුනා අපි හිතමු තා විනාඩි 10කින් ඇවිල්ලා අම්මා ආපහු මූණට එබෙනකොටත් අර වගේ ආදරයක් ඉපදුනා කියලා ඒ ආදරේ එතකොට කලින් තිබ්බ ආදරේද නෑ කලින් තිබ්බ ආදරේ ඇති වෙලා වෙනස්ලා නැතිලි ඉවරයි හේතු ලැබෙනකොට බලන්න අර එක ගිනි ගූරක ගින්න ඇති වෙලා වෙනස්සර නැති වෙලා ගිහිල්ලා නැවත හේතු ලැබෙනකොට හැප්පෙනකොට අලුත් ගින්නක් හටගත්තා වගේ. ඒ ගින්න වෙන කොහෙවත් ආප එකක් නෙමෙයි. අන්න ඒ වගේ කලින් අම්මගේ රූපේ දකිද්දී ඇහැයේ රූපය ස්පර්ශ ආදී හේතුල ආදරයක් ඉපදුනා. ඒක එතරම් නැති වෙලා ගියා. ඒක ඉපදුනා අපි හදාගත්ත නෙමෙයි ඉපදුනා. ඉපදුනා වගේ මේ හේතු නැති වෙනකොට නැති වෙලා ගියා ඒක. ඊළඟ දෙවෙනි වාරට ඇවිල්ලත් අම්මේ බෙද්දි මොකදුනේ? අර වගේම බොහොම කාරුණික ස්වභාවයක මූණකින් ඔන්න නැවතත් අර ගිනි කූර ගිනි පෙට්ටිය හැප්පුණා වගේ ඇහි අර රූපේ හැප්පෙනකොට මොන්න ආපු ආදරයක් ඇති වුණා. ඒකත් එතරම් නැති වුණා. ඊළඟට අම්මා මොකද කරන්නේ? ඔන්න අම්මා නැලිවිලි ගී කියන පටන් ගන්නා. මේ හඬට ප්‍රිය ස්වභාවයක් ඇති වුණා. ඒ ප්‍රිය ස්වභාවය ඇති වුණාට ඔන්න මොකදුනේ? මෙන්න මේ චිත්තසංතානයේ ඔන්න නැවත තණ්හාවක් ඒ හඬ අරමුණු කරලා ඇති වුණා වෙනස් වෙලා නැතුවලා ගියා. ඇති කරගත්තෙත් අපි නෙවෙයි වෙනස් කරගත්තෙත් අපි නෙවෙයි නැති කරගත්තෙත් අපි නෙවෙයි. මේක මේ සෝබාදහමේ ක්‍රියාකාරකම් ටිකක් මේ අපේ අවිද්‍යාව නිසා සෝබාදහම තුල ක්‍රියාකාරකම් නාම රූප පරම්පරාව හරහා සිද්ධ වෙද්දී අපි නොදන්න කමට මේකට ආත්මය පටලවනවා දැන් පින්නතු හිතන්න අපි රෑ ගමනක් යනකොට අන්ධකාරය හතර වටේම මේ අන්ධකාරය හතර වටේම තියෙන මේ රාත්‍රියේක අපි දකිනවා මේ මිනිස්සෙක් ඉන්නවා මේ කුඹරක හැබැයි ඇත්තටම අන්ධකාරෙහිඳා මිනිස්සෙක් කියලා හිතුණාට අන්ධකාරය නොතිබ්බනම් ඔතන ඇත්තටම මොකද තියෙන්නේ කියලා පේන්නේ අපට පඹයෙක් අන්ධකාරය තියෙන වෙලාවේ අපට මිනිස්සෙක් කියලා හිතුණාට මිනිස්සෙක්මයි කියලා හිතුණාට අන්ධකාරය පහළ යද්දි මොකද වෙන්නේ? ආන්න පේනවා මෙතන ඉඳලා තියෙන තිබිලා තියෙන පඹයෙක් අන්න ඒ වගේ පින්නතුණි මේ
අවිද්‍යා අන්ධකාරයේ හින්දා තමයි අවිද්‍යා අන්ධකාරයේ නාම රූප වහගෙන තින නිසා අපිට හිතනවා නාම ධර්ම වල ආත්මයක් තියෙනවා කියලා. අවිද්‍යා අන්ධකාරයෙන් රූප ධර්ම වහගෙන තින නිසා අපිට හිතනවා රූපේ ආත්මයක් තියෙනවා කියලා. හැබැයි අවිද්‍යා අන්ධකාරය හේතුඵල නුවණින් ඉවත් කරනකොට මොකද වෙන්නේ? නාම ධර්ම වලත් ආත්මයක් නැහැ, රූප ධර්ම වලත් ආත්මයක් නැහැ. මේක වැඩපිළිවෙලක්. මේක සිදුවීම්. මේක ඇති වෙන වෙනස් වෙන නැති වෙන ධර්ම සමූහයක් කියලා ආත්මත්වයෙන් තොර වැඩපිළිලක් කියලා ශ්‍රාවකයට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න, අම්මගේ රූපය අරමුණු කරලා ආදරය ඇති වුණා. ඊළඟට අම්මගේ ප්‍රියහඬ හේතු වෙලා ආදරය ඇති වුණා. ඇති වුණා, ඇති කරගත්ත නෙවෙයි. අපි දැන් අම්මගේ රූපේ දැක්කා, දැන් මම ආදරය හදා ගන්න ඕන. අම්මගේ හඬ ඇහුණා, දැන් ආදරය හදා ගන්න ඕන කියලා අපි එහෙම සැලසුම් කළ කරපුවා නෙවෙයි මේ. ඒව ඇති වුණා. ඊළඟට අම්මගේ කිරි රස දැනෙනකොට ආදරය උපදින්නට හේතු වෙන අරමුණ ලැබෙද්දි මොකද වෙන්නේ? මෙන්න ආදරය ඇති වෙනවා. අම්මගේ පහස උණුසුම ලැබෙනකොට මෙන්න ආදරය ඇති වුණා. අම්මා මට ආදරය කියලා දැනෙනකොට මෙන්න ආදරය ඇති වුණා. බලන්න පින්නතුනි, මෙතන පැහැදිලිවම එතකොට මේ සිද්ද වෙලා තියෙන දෙයක් තියෙන්නේ. අපි ආදරය හදාගත්ත නෙවෙයි, ආදරය ඇති වුණා. ඊට පස්සේ බලන්න, එතනින් මෙහාට ගත්ත හැම ජීවිතයක්ම අරගෙන බලන්න, Tamanට යමෙක් ගැන ආදරයක් ඇති වුණා නම් ඔය ධර්ම ස්වභාවයම එතන තිබ්බේ. තමන් එයාගෙන ආදරය හදාගත්ත නෙවෙයි, ඒ රූපේ අරමුණු වෙනකොට, ඒ ශබ්දේ අරමුණු වෙනකොට, ඒ ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙනකොට, ඒ ආදරය ලැබෙනකොට ඔය හිතේ මොකදුනේ? ඒව අරමුණු කරගෙන ආදරය වරින් වර ඇති වුණ ස්වභාවයක් තියෙන්නේ. ඒකනේ පින්නතුනේ, අපිට කාටවත් බනින්න බැරි. දැන් අපිට දැන් මේ අනාත්මය තේරුම් ගත්ත අය මේ ළඟ ඉන්න කෙනා තමන්ට ආදරේ නැහැ කියලා බනින්නේ නැහැ. මෙයා දන්නෝ මේ ආදරේ මෙයා හදාගත් එකක් නෙවෙයි. හදාගත්ත එකක් නම් පවත්ව ගන්න පුළුවන්. මෙයා හදපු දෙයක් නෙවෙයි නම් මෙයා පවත්වන්නේ කොහොමද? අනේක අර අනාත්මය තේරුම් ගත්ත අය දන්නෝ මේ කෙනෙක්ගේ හිතේ තමන් ගැන ආදරය ඇති වෙනවා, ඇති කරගන්නව නෙවෙයි. ඉතින් යම් කිසි මොහොතක ඒක ධර්මතාවයක් විදිහට ඇති වුණා වගේමයි ඒක නැති වුණොත් කරන්න දෙයක් නැහැ. රණ්ඩුවල් ඒකනේ පිනතුන්, කවදාවත් රණ්ඩු කරලා ආදරයක් ලබන්න පුළුවන්ද? පිනතුම කල්පනා කරලා බලන්න. තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැහැ කියලා හිතමු. රණ්ඩු කරලා මේ පැත්තේ ආදරේ හදා ගන්න පුළුවන්ද? ඇයි දැන් වෙනස් වෙලා, දැන් ඇයි ඔහොම මාව අමනුෂ්‍යය කරන්න එපා මට ආදරේ දෙනවා කියලා එහෙම පුළුවන් ද ආදරයක් හදා ගන්න? අන්න බලන්න. ඇයි ඒක එයා හදාගත්ත එකක් නෙවෙයි, ඒක හැදුන එකක්. තමන්ගේ ප්‍රිය රූපය, තමන්ගේ ප්‍රිය හඬ, තමන්ගේ පහස, තමන්ගේ ආදරය ආදී ලැබෙනකොට අර පැත්තේ ඇති වුණා. ඒ වගේම ඒ හේතු නැති වෙනකොට ඒ ආදරය මොකද වෙන්නේ? නැති වෙනවා. ඒක කියන්නේ ආදරේ බලෙන් ගන්න බෑ කියලා. එතකොට ඒ ආදරය ආදී හැඟීමක් ගත්තා, එතන හොඳට ප්‍රකට කරගන්න පුළුවන් පිටුතරේ. ආදරය කියන්නේ නාම પરම්පරාවට අයිති කොටසනේ. ඒව හේතුඵල දහම්. ඒව ඇති වෙන දේවල්, ඇති වෙන වෙනස් වෙන නැති වෙන දේවල්. ආත්මයක් විසින් ඇති කරන, වෙනස් කරන, නැති කරන ධර්ම නෙමෙයි. වේදනාවක් ගන්න පිනුතුනේ. දැන් බලන්න, අපි අපේ ජීවිතයේ දැන් බලන්න, දැන් ආත්මීය ස්වභාවය කියන්නේ මේ මෙය මෙසේ වේවා කියලා, මෙය මෙසේ නොවේවා කියලා වෙනස් කරන්න පුළුවන් එකට කියනවා ආත්ම ස්වභාවය කියලා. ඒ කියන්නේ දැන් යමක් මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ කියලා අපට හසුරුවන්න පුළුවන් නම් ආත්මයි ඒක. හැබැයි යමක් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හසුරුවන්න බැරි නම් අනාත්මයි. දැන් බලන්න මේ දුක් වේදනාව ගන්නකෝ. දැන් දුක් වේදනාව කියන අපි කැමති එකක්ද? අපි කැමති නෑ දුක් වේදනාවට. එතකොට ඒ දුක් වේදනාව මගේ නම් මට පුළුවන් වෙන්න ඕන නේද? ඒක මට ඕන විදිහට හදාගන්න. දැන් දුක් වේදනාවේ ආත්මයක් තියෙනවා නම්, දුක් වේදනාව මගේ නම් මේ දුක් වේදනාව මෙසේ නොවේවා, මේ දුක් වේදනාව මෙසේ වේවා කියලා අපිට ඕන විදිහට ආණ්ඩු කරන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙම බෑනේ. ඇයි බැරි? ආත්මත්වයෙන් තොර නිසා. සතුට කියන වේදනාව ඇතුණාට පස්සේ ඒක ආත්ම නම් අපිට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හසුරුවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සතුට සතියක් තියෙන්න ඕනේ. එහෙම බෑනේ. ඉතින් මෙහෙම අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහම අරගෙන මේ නාම પરම්පරා රූප પરම්පරා පින්නතුනි හොඳට මේ සකස් වෙන හැටි කල්පනා කළ බැලුවොත් ප්‍රකට වෙනවා මෙතන තියෙන්නේ අනාත්ම ධර්ම සමූහයක්. ආත්මයක් විසින් මෙහෙයවන්නේ නැති, ආත්මයක් විසින් සකස් කරවන්නේ නැති, හේතුන්ට අනුකූලව සකස් වෙන වැඩපිළිවෙලක් මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම කියලා මෙයාට මේ දිට්ටි විසුද්ධිය ඇති වෙනවා.
ඊළඟට තව එතන මෙහෙමත් වෙනවා. දැන් බලන්න අන්දේකුයි පිලකුයි ගමනක් යනවා. අන්දේයි පිලයි ගමනක් යනවා. අන්දේයි පිලයි ගමන යද්දී පින්නතුනි බලන්න අන්දයා ඇවිදගෙන යනවා. පිලාට ඇවිදින්න බෑ පිලා අන්දයාගේ උරහිසේ. එතකොට දැන් පිලා මොකද කරන්නේ? දකුණට හැරෙන්න වමට හැරෙන්න ඉස්සරහින් වතුර වලක් තියෙනවා ඉස්සරහා පොඩි කටු ගොඩක් තියෙනවා කියලා පිලා උරේසේ ඉඳගෙන පාර පෙන්නනවා. අන්දයා ඊට අනුව ගමන් කරනවා. දැන් අන්දයාට පිලා නැතු යන්නත් බෑ පිලාට අන්දයා නැතු යන්නත් බෑ. අන්න ඒ වගේ තමයි නාම රූප පරම්පරාවත්. නාමයේ රූපේ නැතුව පැවැත්මකුත් නැහැ රූපයට නාමයේ නැතුව පැවැත්මකුත් නැහැ. අන්දයයි පිලයි වගේ. ඊළඟට අපි හිතමු නැවක් යනවා ඉන්දියාවට. නැවේ ඉන්නවා නාවිකයෙක්. දැන් නැවයි නාවිකයයි දෙන්නම ඉන්දියාවට යවනවා තමයි. හැබැයි නාවිකය නැත්තම් නැවට ඉන්දියාවට යන්නත් බෑ, නැව නැත්තම් නාවිකයට ඉන්දියාව යන්නත් බෑ. ඒ කියන්නේ මේ නාම රූප පරම්පරාව කියන්නේ බොහොම අබල දුබල ධර්ම ටිකක්. ඇයි එහෙම කියන්නේ? නාමයට රූපේ නැතු ඉන්න බෑ, රූපයට නාමෙ නැතු ඉන්න බෑ. එක ධර්මයකට තනිව හිට ගන්න බැරි නම් දුබලයිනේ. එතකොට රූප ධර්මයට තනිව හිට ගන්න බෑ, නාම ධර්මයේ ප්‍රත්‍ය වෙන්න ඕන, උපකාර වෙන්න ඕන. ඒ වගේ රූප ධර්මයට තනිව හිට ගන්න බෑ, නාම ධර්මයේ උපකාර ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ පින්නතුණි මෙතන මේ පැහැදිලිවම තියෙන නාම පරම්පරාවක්, රූප පරම්පරාවක්, මෙතන ආත්මයක් නැහැ. මේ ඔවුනවුන්ට උපකාර වෙමින් සිද්ධවන සසර පැවැත්මක් කියලා මොන මෙයා වේලපහීම මේ දෙක මේ බෙදලා වෙන් කරගන්නවා. මේ ධර්මතාවය එයා දහනවා තමන්ගේ පරිබාහිර සමාජයට. ඒ භාවනාව තුළදීමයි. දැන් මෙච්චර කාලයක් මගේ දුව මගේ පුතා කියලා එහෙම දකිමින් සිටියනම් මෙයා විදර්ශනාවෙන් බලනවායි දුව කියන්නේ මෙහෙමම නාම පරම්පරාවක්. ඒ දුවගේ හිතේ ඇති වෙන වේදනා, දුවගේ හිතේ ඇති වෙන ආදරය ආදියත් එයාල ඇති කරගන්නව නෙවෙයි, එයාල ඇති කරගන්න දේවල් නෙවෙයි, ඇති වෙන දේවල්. හේතු ලදකහලි ඒ අවස්ථානුකූලව ඒ නාම පරම්පරාවේ වේදනා ඇති වෙනවා, සංඥා ඇති වෙනවා, සංකාර ඇති වෙනවා, විඥාන ඇති වෙනවා. ඒ වගේම රූප ධර්මත් එහෙමයි. කර්ම චිත්‍රිත ආහාර ආදී හේතුල ඒ රූප ධර්මත් එහෙම දුව කියන චරිතය ගත්තට පස්සේ ඒ නාම රූප පරම්පරාව මෙයා වෙන්වෙන්කොට ආත්මත්වයෙන් තොර හේතුඵල දහමක් වශයෙන් දකිනවා. අම්මා තාත්තා යහළුවෝ අසල්වැසියෝ මේ බාහිර සමාජයේ දැකපු ඒ ජීවිතවල ඇතුළාන්ත පරමාර්ථ සත්‍ය විදියට මේ අනාත්ම ලක්ෂණය මෙයා මතු කරගන්නවා. මේ අධි ප්‍රඥා ධර්ම විදර්ශනාට තාම ලම් වෙලාවත් නැහැ. එතකොට මෙන්න මේක මෙයා මේ දැන් අපි කතා කරේ නම් සුළු කාලයක්නේ. නමුත් මේක දැන් විදර්ශනාක් වශයෙන් කරද්දී මේ ටික දවස් ගාණක් කරන්න පුළුවන්. කඩ මේ නාම රූප මේ පරිච්ඡේදය ඇති කරගන්න, මේ දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න, එන දෘෂ්ටිය ඍජු කරගන්නවා. මෙයා දෘෂ්ටිය පිරිසිදු කරගන්නවා. මෙයාට කලින් තිබුණු දෘෂ්ටිය තමයි නාමයේ ආත්මයක් ඇත, රූපයේ ආත්මයක් ඇත. නෑ, මෙයා බැලුවා නෑ මෙතන තියෙන හේතුඵල දහමක්. එහෙනම් නාමයේ ආත්මයක් නෑ, රූපයේ ආත්මයක් නෑ. මෙතන තියෙන හුතු නාම රූප පරම්පරාවක පැවැත්ම අනදිට්ඨි විසුද්ධිය. මෙයාට පිරිසිදු දැක්මක් ඇති වුණා. මෙයාගේ දෘෂ්ටිය, මෙයාගේ දැක්ම විසුද්ධියයි, පිරිසිදු භාවයට පත් වුණා. එතකොට නාම රූප පරම්පරාවට ආත්මය දාලා බලනවා කියන්නේ අපිරිසුදුයේ දෘෂ්ටිය, වැරදි දෘෂ්ටියක්, ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට බලන්න පිළිතුරු මෙන්න මෙහෙම කරපු කෙනා ඊළඟට එතනින් පොඩ්ඩක් ගැඹුරු තැනකට පයින් හදන්නේ. මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනා කියන උදේවැය ඥානයේ බලවත්ත්වයකට එන්නට බලපාන දෙවෙනි කාරණාව. ඒකට කියන්නේ පින්නතුණි සම්මසන ඥානය කියලා. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකීපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං. අතීතානාගත ප්‍රත්‍යෝත්පන්න පංචපාදානස්කන්ධ ධර්මයන් කලාප වශයෙන් කැටිකොට නිශ්චය කිරීමේ ප්‍රඥාව සම්මසන ඥානයයි. එහෙමයි විග්‍රහ කරන්න තියෙන්නේ. දැන් අර ඉස්සෙල්ලාම මේ නාම රූප ධර්මවල ආත්මයක් නැහැ කියලා නාම රූප වෙන් කරමින් දෘෂ්ටිය පිරිසුදු කරගත්තා. හොඳ දැක්මක් දැන් තියෙන්නේ. මේක නිකන් මේ සෝබාදහමේ සකස් වෙන ගහක් වගේ හේතුඵල දහමක් කියලා දැන් මෙයාට අවබෝධය තියෙනවා. ඊළඟට දැන් මේක පුළුල් කරන්න ඕනේ. පුළුල් කරන අවස්ථාවට කියන සම්මසන ඥානය කියලා. එතන හරි වැදගත් පින්නතුන්. දැන් මේ අපේ සමහර පින්නතුන්
අපිත් එක්ක කියලා තියෙන පින්තුනේ දැන් මේ මොහොත විතරක් විදර්ශනාවට ගත්තොත් ඇති කියලා මේ මොහොත විතරක් විදර්ශනාවට ගත්තොත් ඇති කියලා අපේ සමහර පින්තුන් අපිත් එක්ක සිහිපත් කරලා තියෙනවා ඉතින් අපේ අදහසකට අනුව නෙවෙයි දැන් මේ බුද්ධ දේශනාවට අනුකූලව ගත්තට පස්සේ අපට එවැනි අදහසකට එන්න බෑ බලන්න මේ දිට්ඨි විසුද්ධිය ඇති කරගත්ත මේ ශ්‍රාවක ඊළඟට වැටෙන සම්මසන ඥාණයටනේ බලන්න එතන ඒ සම්මසන ඥාණය මෙන්න මෙහෙමයි විග්‍රහ කරලා තියෙන්නේ යංකින්චි වේදනං අපි ඒක වේදනාව කියලා යංකින්චි වේදනං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේවා සන්තිකේවා සබ්බං වේදනං අනිච්චතෝ වවත්තේති ඒකං සම්මසනං දුක්ඛතෝ වවත්තේති ඒකං සම්මසනං අනත්තතෝ වවත්තේති ඒකං සම්මසනං පිළිතුරු බලන්න මේ මේ දිට්ඨි විසුද්ධිය පිරිසුදු කරගෙන මේ සම්මසන ඥාණයට වැටෙන කෙනා දැන් අර අධි ප්‍රඥා විදර්ශනාට කලින් පියවර මෙයා මේ පංච උපාදානස්කන්ධ ධර්ම විදර්ශනාව පිනුදුරි මේ මොහොතේ විතරක් නෙවෙයි 11 ආකාරයකට විදර්ශනාවට ගන්නවා බලන්න 11 ආකාරය මතක තියාගන්න අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ දැන් බලන්න ඔතන මේ දැන් මේ මොහොතත් ඔතන කතා වෙනවා පච්චුප්පන්න කියන්නේ මේ මොහොත කියන එක බලන්න අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත ළඟ දුර ඔය 11 ඇතුලේ මේ මොහොතත් විදසුනට ගැනීම ප්‍රත්‍යෝත්පන්න මේ මොහොත විදර්ශනාට ගැනීමක් තියෙනවා නමුත් ඒක විතරමයි විදර්ශනාව කියලා අපිට ගන්න බෑ මේ මොහොත විතරක් දැකීමමයි මේ විදර්ශනාව කියලා ගන්න බෑ මොකද මේ පටිසම්භිදා මග්ගහප්පකරණේ විග්‍රහ කරලා තිනු මේක 11 ආකාරයට දකින්න ඕන විශාල පුළුල් විදර්ශනා ඥාන තියෙන අය මහා උතුමන් වහන්සේලාට නම් මේ 11 ආකාර විදර්ශනාව මෝන්නේ හතර පහක් කරාට පස්සේ උන්වහන්සේලාගේ සම්මසන ඥානය මෝරනවා එතකොට අධි ප්‍රඥා ධර්ම විදර්ශනාවට වැටෙනවා බලන්න පින්නතුනි මෙතන තියෙනවා බලන්න යංකින්චි වේදනං අපි දැන් රූප සංඥා සංකාර විඤ්ඤාණ අතරල වේදනාවගම වේදනාවේ සම් වේදනාව සම්මර්සණය කරන්නේ කොහොමද කියලා වේදනාව කියන්නේ මොකද්ද අපි ඉපදුන දවස් ඉඳලාම අත්දකින්න දෙයක් තමයි වේදනාව කියන එක විඳීම අරමුණේ රසය අනුභව කිරීමට කියනවා වේදනාව හෙවත් විඳීම කියලා අපිට පින්නතුනි මොනවද ලැබෙන අරමුණු රූප ආරම්මන ලැබෙනවා ශබ්ද ආරම්මන ලැබෙනවා ගන්ධ ආරම්මන ලැබෙනවා රස ආරම්මන ලැබෙනවා පොට්ටබ්බ ආරම්මන ලැබෙනවා ධම්ම ආරම්මන ලැබෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කිව්වට පස්සේ ඔය බොහෝ දේවල් ආදරයත් ඒකට දාන්න පුළුවන් එහෙමම ලෝභ චෛතසික අරගෙන ධම්ම ආරම්මනයක් විතර හිත ආරමුණු වෙන දෙයන්නේ ආදරය කියන්නේ ධම්ම ආරම්මනයක් ඒක එතන මෙන්න මේ කාරණා හින්දා අපට ඇති වෙන විඳීමට කියනවා ඒ අරමුණේ රසය වළඳන ස්වභාවයට කියනවා වේදනාව කියලා. එතකොට බලන්න මේ වේදනාව මේ ශ්‍රාවක 11 ආකාරයකට විදර්ශනාවට ගන්නවා. බලන්න අපි එක එකෙක් ගමු. දැන් එකක් ගමු අතීත. අතීත වේදනාව. සම්මර්සණය කරන්නේ කොහොමද? මෙන්න බලන්න. සබ්බම් වේදනං අනිච්චතෝ වවත්තේති. අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීමත් මේ සම්මසන ඥානයේ එක ලක්ෂණයක්. ඒකන් සම්මසනන් දුක්කතෝ වත්තේති. ඒ වගේම තවත් එකක් තමයි දුක්ක වශයෙන් මේ වේදනාදී සම්මර්ෂණය කිරීම. ඊළඟට අනත්තතෝ වත්තේති ඒකන් සම්මසන. ඒ වගේම තවත් සම්මර්ෂණයක් තමයි සම්මසන කියන්නේ පාලියෙන් සම්මර්ෂණයක් කියන්නේ අනාත්මයට වශයෙන් දැකීම. කියන්නේ වේදනාව පින්නතුනේ දැන් අතීතේ නම් ඒ අතීත වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කොත් ඒක එක සම්මර්ෂණයක්. දුකක් වශයෙන් දැක්කොත් ඒක තව සම්මර්ෂණයක්. අනාත්ම වශයෙන් බැලුවොත් තව සම්මර්ෂණයක්. එතකොට දැන් මේ අතීත අනාගත වර්තමාන කිය අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම ළඟදුර කියන මේ 11 ආකාරයේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බැලුවොත් 33 ආකාරයකට විදර්ශනාව සිද්ධ වෙනවා මෙතන. එතකොට අපි පින්නතුනේ මේ සමහර අයට ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් නමුත් අහගෙන ඉන්න මෙතන ලොකු දෙයක් තියෙනවා පින්නතුනේ අපි කල යුතු දේ සම්බන්ධව. දැන් බලන්න අතීත වේදනාවක් ගමු. අතීත වේදනාව විදිහට අපිට ගන්න ගොඩාක් වේදනා තියෙනවා. කෙනෙක් ගත්තම දැන් මේ වායේදී ගන්න ඉස්සෙල්ලාම තමන්ගේ අතීත වේදනාවක්නේ. තමන් අත්දකපු අතීත වේදනාවක් ගන්නවා.
අපි හිතමු උණවද අපිට එහෙම ගන්න පුළුවන් අතීත වේදනා. අද දවල් අපි හිතමු රසවත් කෑමක් කෑවා කියලා. මාළුවේ බුල්තියල් හරි මොනවා හරි රසවත් ප්‍රණීත කෑමක් අත්දැක්ක කියනකොට දවල් කෑම ගන්න වෙලාවේ. එතන ඇතුළේ වේදනාව මොකද්ද? ජීවහා සම්පස්සජ වේදනාව. බලන්න ඒක අතීතයි. ඒ වේදනාව අනිත්‍යද නැද්ද? ඇයි අනිත්‍යයි කියන්නේ? ඒක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියා. ඇහි පිල්ලමක් ගහන කාලයේ ලක්ෂෙන් බෙදුවත් අපිට චිත්තක්ෂණ කාලය අල්ලගන්න බෑ. ඒ වගේ සුළු කාලයක් තුළ දහවල් කාලයේ කියන අතීතේනේ. ඒ දහවල් කාලයේ අත්දැකපු රස වේදනාව මොකදුනේ? රස සහගත සැප වේදනාව ඒ මොහොතේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියා. ඒකේ දුක්ඛ ලක්ෂණය මොකද්ද? එකක් තමයි ඒකේ මොහොතේම බිඳිල යනවා, ඒක දුකක්. දැන් සැප සහගත දෙයක් බිඳිල යනවා නම් ඒක අනිවාර්යයෙන්ම සැපක් වෙන්න බෑනේ. එහෙනම් ඒ ඇති වුණු සැප වේදනාව බිඳී යෑම දුකක්. ඊළඟට අපි හිතමු පින්නතුණි එතන අනාත්මය මත කරගන්නේ කොහොමද? ඒ වේදනාව හදාගත්තද හැදුනද? අන්න බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි ඉස්සෙල්ලත් ඔය කතා කරේ ආදරය අරගෙන අන්න ඒ වගේ කල්පනා කරලා බලන්න මේක අර දිවට දැනෙනකොට ජීවහා විඥාන පහළ වෙලා කියන්නේ අපිට යම් කිසි දෙයක් දිවේ තියනකන් තීරණයකට එන්න බෑ මේකේ රස කොච්චර වේද කියලා. මේකේ රස තියේද, මේකේ රස කොච්චර තියේද, මේක තුලින් කොච්චර සැප වේදනා උපදීද කියලා අපිට කියන්න බෑ. අවිනිශ්චිතයි. ඒකනේ දැන් බලන්න සමහර අවස්ථාවල කඩේට ගිහිල්ලා ගෙදර හදලා දෙන තේක එන කිරිතේක මොනතරම් බලාපොරොත්තු තියාගෙනද පින්නතුණි දිවට ලං කරන්නේ? එක පාඩ මොකද වෙන්නේ? සැප වේදනා ඇති වෙන්නේ නැහැ. ගෙදර හදලා දෙන කෑම එක කටර ගනිද්දී අනුභව කරද්දී දිවහරහා යද්දී මොකද වෙන්නේ? ආසාවෙන් බඩගින්න ඇවිල්ලා බත් එක අතර ගන්නෙ. මොකද වෙන්නේ? සැප වේදනා ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තරහ ඇති වෙනවා. ඒ කියන්නේ මෙතන දිවහරහා ඇති වෙන මේ රස සම්බන්ධ වේදනාවල් ගැන අපට ආත්මීය සංකල්ප ඇති කරගන්න බෑ. මේක රහ වෙන්න ඕනේ, මේක රහ වෙන්න බෑ කියලා. මොනවයි මොන වෙයිද දන්නේ? ඇයි? එතන වැඩ පිළිවෙල අපිට අයිති කන්නේ නෙවෙයි. එහෙනම් අනාත්මය කියන එක අතීතයේ අපි විඳ සැප වේදනාවක් තුනන් ආහාරයක් මුල් කරගෙන පිළිතුරු ඒ අත්දැක්ක ඒ වේදනාව ඇතිවීම වෙනස් වීම නැතිවීම ස්වභාව කොට ගත්තක්. ඒ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා කියන්නේ මේ සැපක් නෙවෙයි දුකක්. ඒ වගේමයි ඒ වේදනාව සකස් උණු වේදනාවක්. මම මෙච්චර ඒ වේදනාව තියෙන්න ඕනේ, මෙච්චර අඩු වෙන්න ඕනේ ඒ වේදනාව කියලා අපට එහෙම සකස් කරන්න පුළුවන් උණු වේදනාවක් නෙමෙයි. අවස්ථානුකූලව හේතු ලැබුණු ආකාරයට තන වේදනාව තිරණි වුණා. එහෙනම් අනාත්මයි. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි බලන්න අතීතයේ එහෙම විඳ වේදනාව බොහෝ තියෙනවා. සමහර රූප දැකලා ආදරය කරන අය දැකලා ඇති වෙච්ච වේදනාව තියෙනවා. ආදරය කරපු අයත් එක්ක කතා කරද්දී ඇති වෙන වේදනාව තියෙනවා. ඒ හැම වේදනාවකම බලන්න අනිත් ඒකනේ දැන් අපිට දුක. අතීතයේ අපි විඳ සැප වේදනා ස්ථිර නම් අදටත් විඳිනවනේ. ඒ වේදනා අනිත්‍ය ස්වභාවයටපත් තුනේ එකනේ මේ පපුවට උලෙන් අනිනවා වගේ වේදනා ඇති කරවන්නේ දැන් නෑ. ඒ සැප වේදනා දැන් නෑ. ඒ සැප කියලා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදර ආදී අරුණු කළ අදටත් මේ ලෝකේ කී දහහක් හූල්ලනවා. දැන් ඒ හූල්ලන්නේ ඒ අතීතයේ විඳ වේදනා වලට මොකදුනේ? අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියන්නේ මේක දුකක්. ඒ වගේම ඒවා ආත්මත්වයෙන් තොර මෙන්න අතීත වේදනාව සම්මර්ෂණය කරන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒක අතීත ගොම සංසාරයට දාලා ගන්න පුළුවන්. ඊළඟ අනාගත අතීත අනාගත පච්චුප්පන්නං. ඊළඟ අනාගතයේ වේදනා කියන්නේ මෙතෙක් ඇති වෙලා නැති වේදනා පින්නතුනි. අනාගතයේ හට ගන්න තියෙන වේදනා කියන්නේ මෙතෙක් ඇති නොවුණු වේදනා. නමුත් හටගත්තත් ඒ වේදනාවත් අතීත වේදනා වගේ මොකද වෙන්නේ? අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒවා ඇතුල නැතුල යනවා කියන්නේ මෙතන දුකක්. ඒ වගේමයි අර අතීත වේදනාවල අනාත්ම ලක්ෂණය ඒ වේදනාවෙත් තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් හෙට දවස ගත්තට පස්සේ හෙට දවසේ මට සැප වේදනාවක් ඇති වෙන්න ඕන, දුක් වේදනාවක් ඇති වෙන්න ඕන, උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න ඕන කියලා පින්නතුණි නිශ්චයකට එන්න බෑ. හෙට උදේ නැගිටින වෙලාවේ මට තරහකාරයෙක් මතක් වුණු දුක් වේදනාවක් උපදී. හෙට උදේ නැගිටින වෙලාවේ මම ආදරය කරන කෙනෙක් මතක් වුණොත් Tamanට ඕන සැප වේදනාවක් ඇති වෙයි. එනේ හෙට උදේ නැගිටිද්දී ඇති වෙන වේදනාව ගැන අපිට නිශ්චයකට එන්න බෑ. ඇයි? මේ වේදනා පරම්පරාවේ ආත්මයක් නැහැ. වේදනා පරම්පරාව හසුරවන කෙනෙක් නැහැ. වේදනා පරම්පරාවේ ආණ්ඩු කරන කෙනෙක් නැහැ.
එනිසා හෙට දවසේ විතරන්නේ මේ මොහොතෙන් පස්සේ පින්නතුනි මේ මේ මොහොතේ සකස් වෙනවා නම් යම් වේදනාවක් ඒ වේදනාවත් අපි සැලසුම් කළ හදපු එකක් නෙමෙයි. ඒ වගේ මේ මොහොතෙන් පසු ඇති වෙන වේදනාව පින්නතුනි අපට එහෙම සැලසුම් කරලා ඊළඟ පැයේ මෙහෙම වේදනාව ඊළඟ පැයේ මෙහෙම වේදනාව මේවා ඇහෙද්දි පින්නතුනි දැනෙන්න ඕන මොනතරම් අවධානමත් තියෙනද අපේ ජීවිතවල. අපිට අපේ ජීවිතේ කිසිම දෙයක් එහෙම මේ වසඟයට ගන්න බෑ මේ මෙසේ වේවා කියලා. අපට අයිති නැති ජීවිතයක් මේක. අනේකයි ප්‍රකට වෙන්න අපට අයිති නෑ මේක. බලන්න විවාහ වෙන්න කලින් ආදරය කරන අය අනාගතය අරමුණු කළ මොන මොන සැප වේදන ඇති කරගන්නවද? අපි දෙන්න ආදරෙන් ඉන්නවා, මැරෙනකන් එකට ඉන්නවා, ආදරෙන් දරුවෝ හදාගෙන අපි ආදරෙන් ඉන්නවා කියලා ඒ අනාගත මහා සැප ලෝකයක් හදාගන්නවනේ ප්‍රාර්ථනා වශයෙන්. බලනින් රසෙ ගියාට පස්සේ මොකදුනේ? ඒ Tamanට පුළුවන් වුණාද ඒ ආදරය කරපු කාලේ අනාගතය අරමුණු කළ ඇති කරගත්තේ වේදනා ටික එහෙම මත් දකින්න? ඒ අයත් එක්ක හීනෙවත් නොහිතපු විදියට වේදනාවල් උඩි අටු කරුණාද නැද්ද? අන්න ඒකයි කියන්නේ ජීවිතය ඇති නෑ අපිට කියලා. මේ ස්කන්ධ පංචක අපට ඇති ගන්න නෙවෙයි. මේක මොනවදෝ විවිධ හේතු සමුදායකට අනුකූල හැම තිස්සෙම පණු ගුලියක් වගේ මොකද වෙන්නේ? මේක නලී නලී වගේ හැම මොහොතේම එක එක විදියට මේව හැඩගැහෙන එක ඒ ලැබෙන දේක් බාර ගන්න වෙනවා මිසක් අපිට කරන්න දෙයක් නෑ. ඊළඟ මොහොතේ හිතන්නකෝ අම්ම මැරුණා කියලා දුරකථන ඇමතුමක් ආවා කියලා ඒ වේදනාව බාර ගන්න වෙනවද නැද්ද? ඒ වේදනාව බාර ගන්න වෙනවා. ආදරය කරපු කෙනා අතහැරලා කියලා ඔන්න ඊළඟ මොහොතේ ආව කියනකෝ පණිවිඩයක්, කෙටි පණිවිඩයක් හරි. දැන් මොකද වෙන්නේ? ඒ ඇති වෙන වේදනාව බාර ගන්න වෙනවද නැද්ද? අන්න ඒකයි කියන්නේ මේ ජීවිතය අපට අයිති එකක් නෙවෙයි. වෙන දෙයක් බාරගෙන ඉන්න වෙනවා අපිට. ඒකයි අවදානම. ඉතින් බලන්න අතීත වේදනාවල අනිත්‍ය දුක්ඛනාත්මය බැලුවා, අනාගත වේදනාවල අනාගතය හට ගන්න තියෙන වේදනාවල අනිත්‍ය දුක්ඛනාත්මය, ඊළඟට මේ මොහොතේ යම් සැප වේදනාදියක් තියෙනවා නම් මේ මොහොතේ මේ වාඩුලේ ඉරියව තුල නමුත් යම් සැප වේදනාවක් ඇතුළු වෙන ඒවා අනිත්‍ය ස්වභාවය තියෙනවා. අනිත්‍ය ස්වභාවය තියෙනවා කියන්නේම දුක ඇති වෙනවා, එන දුක ලක්ෂණේ තියෙන වෙතන. ඒ වගේමයි අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියන්නේ මේක ආත්ම කරගන්න බෑ. ආත්ම කරගන්න පුළුවන් නම් ඒක නිත්‍ය පාත් කරගන්න පුළුවන් වෙන්න ඕන. අනාත්මයි මේ මොහොතේ තුනේ සැප වේදනාදියත්. ඊළඟට දේශනා කරන අධ්‍යාත්මික බාහිර. අධ්‍යාත්මික කියන්නේ මේ අධ්‍යාත්මික ඇස කන නාසය දිවකය මනස ඇසුරු කරගෙන ඇති වෙන වේදනා. දැන් බලන්න අතීත වේදනා අරගෙන බැලුවා, අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් සම්මසන තුනයි, වර්තමාන පච්චුප්පන්න වශයෙන් අරගෙන බැලුවා, අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් සම්මසන තුනයි, අනාගතයේ මෙතෙක් නොහටගත් වේදනා ආදී අරගෙන සම්මසන තුන කියන අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කළා, දුක්ඛ වශයෙන් සම්මර්ෂණය කළා, අනාත්ම වශයෙන් සම්මර්ෂණය කළා. ඊළඟට අධ්‍යාත්මික මේ ඇස කන නාසය දිවකය මනස ඇසුරු කරගෙන බොහෝ වේදනා ඒක වෙනම විග්‍රහයක් විදිහට අරගෙන චක්කු සම්පස්ස සුඛ වේදනා, චක්කු සම්පස්සජ සැප වේදනා, චක්කු සම්පස්සජ උපේක්ෂා වේදනා වශයෙන් පිනතුනි ඒ අධ්‍යාත්මිකව ඇතිවෙන වේදනාවල අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය ගන්න ඕනේ. ඊළඟට බහිද්ද වශයෙන් මේ බාහිර ලෝකයේ තුල යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් ඇසුරු කරන මේ බාහිර ලෝකයේ තුල දරුවෝන්ගු හේවේවා, දෙමව්පියන්ගු හොවේවා ඇතිවෙන වේදනාතුනේ හැම වේදනාවම ඔය ත්‍රිලක්ෂණේ දාලා බලන්න ඕන. පිළිතුර හිතන්න අපිට නිවන් දකින්නවා කියන්නේ අපිට මොන තරම් දෙයක් කරන්න තියෙනවද මෙතන? කොච්චර දෙයක් කරන්න තියෙනවද? මේවා සති ගණන් මාස ගණන් කරන විදර්ශනා මේ වචන කිහිපයකින් අපි පිනතුනේ දේශනා කරන්නේ. ඊළඟ අතීත අනාගත පච්චුප්පන් අජ්ජත්ත බහිද්ද ඕලාරිකම් වා සුකුමම් වා. ඕලාරිකම් වා සුකුමම් වා කියන්නේ පිනතුනි දැන් මනුස්සයන් වශයෙන් අපි අත්දකින වේදනා ඕලාරිකයි, ගොරෝසුයි. දිව්‍යමය වේදනා සුකුමම්. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් දැන් දිව්‍ය භෝජන සහ මනුස්ස භෝජන අතර ලොකු වෙනසක් තියෙනවා. දිව්‍ය භෝජන ඕලාරිකයි, ඊළඟට දිව්‍ය භෝජන සුකුමයි, මනුස්ස භෝජන ඕලාරිකයි, ගොරෝසුයි, රළුයි. එතකොට ඒ ගොරෝසු ආහාර හේතුවල උපදින වේදනාවත් ඕලාරිකයි. ඒ වගේම සුකුම දිව්‍ය භෝජන මුල් කරගෙන උපදින වේදනාවත් සුකුමයි. එතකොට අන්න එහෙම මේ සාපේක්ෂ කරලා බලනවා මේ මනුස්ස ලෝකවල ඇති වෙන වේදනා දිව්‍ය ලෝකට සාපේක්ෂව ඕලාරිකයි. ඒ වේදනාත් අනිත්‍ය දුක්ඛනාත්මයි. මනුස්ස ලෝකට සාපේක්ෂව දිව්‍ය ලෝකවල ඇති වෙනවා මේ ප්‍රණීත වේදනා, සුකුම වේදනා.
හැබැයි ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. සංසාරයට තියෙන ඇලීම නැති වෙනවා විතර. පිළිතුර මේ වේදනාව කියන්නේ අපි සංසාරයට ඇදගෙන යන මෙන්න මේ වගේ දෙයක්. කරට්ටලයක් ඔය අස්වැයන්ට කියලා වැඩ ගනිද්දි පින්නතුනේ අස්වැයන් දුවවන්න අස්වැයන්ගේ මේ මූණට ඉස්සරහා ඒ අස්වැයන්ගේ මූණට ඉස්සරහට වෙන්න කැරට් අලයක් සම්බන්ධ කරවනවා. එතකොට මේ අස්වැය හැමතිස්සෙම මොකද කරන්නේ? කැරට් අලේ කන අදහසින් පයින්ව ඉස්සරහට. එතකොට තමයි දිවෙන්නේ මෙයාට. ඔය දුවන්න කම්මැලි සමහර අස්වැයෝ එහෙමයි දුවවන්නේ. කැරට් අලයක් මෙයාගේ මූණ ඉස්සරහට වෙන්න තියෙනවා. ඒක ගන්න අදහසින් පණිනකොට කැරට් අලිත් ඉස්සරහට යනවා, අස්වැයත් ඉස්සරහට යනවා. අන්න එතකොට එයාගේ ගමන සකස් වෙනවා. අන්න ඒ වගේ තමයි වේදනාව කියන්නේ පින්නතුණි අපි සංසාරේ ඉස්සරහට අරගෙන යන ප්‍රබල නාම ධර්මයක්. දැන් බලන්න අපි සුගතිය පතන්නේයි. සුගතිය කියන්නේ සුගතිය පතනවා කියන්නේ සැපේ පතනවා කියන එක. සැපේ කියන්නේ සැප වේදනාව කියන එක. බ්‍රහ්ම ලෝක පතන්නේයි. බ්‍රහ්ම ලෝකවල සැප වේදනාව පතන්නේ මේ. අර ඉස්සරහ තියෙන කැරට්ටාලේ ඉලක්ක කර කර අස්සය දුවනෝ වගේ සසර ජීවිතයේ සැප වේදනාව ඉලක්ක කර කර සසරගත සත්‍යෝ භව තණ්හා වර්ධනය කරගෙන සසරෙන් සසර භවයෙන් භවයට යනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් අරගෙන කල්පනා කරනවා මේ මනුෂ්‍ය ලෝකවල ඇති වෙන වේදනා ඕලාරිකයි, ඒවත් අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයටපත් වෙනවා. දිව්‍ය ලෝකවල ඇති වෙන වේදනා සුඛමයි, හැබැයි ඒවත් අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයටපත් වෙනවා. ඊළඟට හීනවා ප්‍රණීතම්වා, ඒ කියන්නේ හීන වේදනාවක් තියෙනවා. අපි දැන් තිරිසන් සත් එක්කක් දකින්නේ හීන වේදනා. ඊළඟට ප්‍රණීතම්වා, බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්ම කායක දෙවි කෙනෙක්ක් දකින්නේ ප්‍රණීත වේදනා. හැබැයි ඒවයි තියෙන මොනවද? අර ලක්ෂණ ටිකමයි. මෙයා මුළු ලෝකෙම තුන් ලෝකෙම අතගාල බලනවා. අස්සක් මුල්ලක් නැර එක වේදනාවක්වත් හොයාගන්න බෑ. පින්නතුනේ නিত্য සුඛ ආත්ම. ඒක අපි අර එක තැනකට දැන් මෙතන මේ මොහොතේ විතරක් හිර වෙලා මේ මොහොතේ වේදනා ඇති වෙලා වෙනස් වෙලා ඇති වෙන ආදී වශයෙන් හරි හේතුඵල වශයෙන් හරි දැක දැක ඉන්නකොට ඒ මොහොත ගැන විතරයි අපට තණ්හාව නැති වෙන්නේ. අපි ඒ මොහොතේ ඇති කරගන්න ඒ විදර්ශනා ඥානය අතීතයට දාලා බලන්න ඕන. අතීතෙත් මෙහෙමයි, අනාගතයට දාලා බලන්න ඕන. අනාගතෙත් මෙහෙමයි. يعني මේ මොහොතේ විදර්ශනාව අපට අවශ්‍යයි. ඒක හරි වැරදි නැහැ. නමුත් ඒ විදර්ශනාව පින්නතුනේ එතන විතරක් අතර කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ මොහොතේ ඒ ඇති කරගන්න සංස්කාරයන්ගේ ලක්ෂණ පිළිබඳ ඥානය අපි අතීතයට දාලා බලන්න ඕන. අනාගතයට දාලා බලන්න ඕන. අධ්‍යාත්මික පැත්තට දාලා බලන්න ඕන. අනාගත බාහිර පැත්තට දාලා බලන්න ඕන. ඕලාරික වශයෙන් දකින්න ඕන. සුක්ම වශයෙන් දකින්න ඕන. හීන වශයෙන් දකින්න ඕන. ප්‍රණීත වශයෙන් දකින්න ඕන. ඊළඟ ළඟ සහ දුර වශයෙන් දකින්න ඕන. එතකොට මොකද වෙන්නේ? මේ තුන් ලෝකෙම අතගාලා වගේ කළ විදර්ශනාවක් එනවා. එතකොට මෙයාට මේ සංස්කාර ලෝකයේ පින්නතුනි තණ්හාවෙන් අරමුණු වෙන එක සංස්කාරයක් නැති වෙනවා. ඒ දිව්‍ය ලෝක පිරික්සුවා නিত্য සුඛාත්ම වේදනා රූපාදී නැහැ. බ්‍රහ්ම ලෝක පිරික්සුවා මේ සම්මර්ෂණය තුල බ්‍රහ්ම ලෝකවල නিত্য සුඛාත්ම සංස්කාර නැහැ. මනුෂ්‍ය ලෝක පිරික්සුවා සතරපාදී පිරික්සුවා මේ කොහේවත් එතකොට පින්නතුනි නিত্য ලෙස ගන්න, සුඛ ලෙස ගන්න, ආත්ම ලෙස ගන්න සංස්කාර නොමැති බව දැන් මේ තුල මෙයාට වැටහෙනවා. දැන් වේදනාව විතරක් නෙවෙයි, දැන් අපි වේදනාව ගත්තේ 11 ආකාරයට. මේ ආකාරයට රූපයක් ගන්නවා, සංඥාවක් ගන්නවා, සංකාරයක් ගන්නවා, විඥානයක් ගන්නවා. අවසානයේ පින්නතුනේ මෙයාට අදහසක් එනවා මේ තුන් ලෝකෙම මේ විදියට සම්මර්ෂණය කිරීම තුළ අවසානයට අදහසක් එනවා මේ තුන් ලෝකෙම අරමුණු වෙන යම්තාක් සංස්කාරයක් දේ සියල්ලම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා. මේ සියලුම සංස්කාර ධර්මයෝ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා මට අදහසක් ඇති වෙනවා. මෙයා අන්නේ අදහස තුළ වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඇතිවීම වෙනස් වීම නැතිවීම අරමුණු කර කර අරමුණු කර කර ඉන්න මෙයාගේ මොකද වෙන්නේ? වෙනස් වීම කියන සංකල්පය හැරිලා වේගෙන් මොකද වෙන්නේ? ඇතිවීම නැතිවීම විතර ප්‍රකට වෙනවා. අන්නේ ඇතිවීම නැතිවීම ප්‍රකට වීමට තමයි කියන්නේ උදය වය ඥානය කියලා. ඔය උදය වය ඥානය මෝරණකොට තමයි, ඒ කියන්නේ උදය වය ඥානය දිගින් දිගට පුරුදු පුහුණු කරද්දී තමයි පින්නතුනි අපි කතා කරන අදි ප්‍රඥා ධම්ම විදර්ශනා, අදි ප්‍රඥා ධර්ම විදර්ශනාව ශ්‍රාවකයට පහළ වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ පින්නත් මහණෙනි, තරුණේ කණ්ණාඩි ඉස්සරහට ගිල මූණේ අඩුපාඩු
බලලා අඩුපාඩු හොදා ගන්නවා වගේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයට බිලා බලන අධි ප්‍රඥා ධර්ම දර්ශනාව තියෙනවද කියලා ඒක නැත්තම් ඒක හදා ගන්න. ඒක හදා ගන්න කොහොම උත්සාහද දරන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇඳිවත ගිනිගත් කෙනෙක් ඇඳිවත ගිනිගත් කෙනෙක් පින්නතුණි ඇඳිවත නිවා ගන්නට දරන උත්සාහය පැත්තක තියලා මෙන්න මේ ධර්මය අවබෝධ කරගන්න වගේ. ඒ කියන්නේ දැන් අපිට කාගරි ඇඳිවත ගිනි ගන්නවා. ඒ ඇඳිවත ගිනිගත් දාවේ මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවා ගන්න. අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවා ගන්න කියනවා ඇඟ ගිනි ගනිද්දි ඇඳිවත ගිනි ගනිද්දි. හිස ගිනි ගත්තත් හිස ගිනි ගනිද්දිත් අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවා ගන්න කියලා. ඇයි මේක උපදවා ගත්තොත් විතරයි පින්නතුණි අපට අඩුම ගාන සතර පායෙන් හරි ගොඩ එන්න පුළුවන්. මේ අධිප්‍රඥා විදර්ශනාවට එනකොට එතෙන්ට කියන චූලසෝතාපන්න කියලා. ඒ කියන්නේ චූලසෝතාපන්න කියන්නේ පින්නතුනි මේ අධිප්‍රඥා විදර්ශනා රුදේවැය ඥානේ මෝරපු මනෝභාවයට ආපු කෙනා. ඒ මනෝභාවයෙන් හිටියොත් සතර පායට වැටෙන්නේ නැහැ. අන්න ඒකයි වටින්නේ. සතර පායට වැටෙන්නේ නැහැ එයා. ඒ මානසිකත්වයේ ඉඳලා මරණ කියමු. එයාට ඊතුරු විදර්ශනා ටික කරගන්න බැරි වෙනවා. හැබැයි එයා ඒ මානසිකත්වයෙන් ඉන්න තාක් සතර පායට නම් වැටෙන්නේ නැහැ. මරණ සුගතියට යනවා. ගිහිල්ලා හේදී ආපු වැඩ පටන් ගන්නවා. ඒ සද්ධර්ම ශ්‍රවණ, ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් හේතු සකස් වුණොත්. ඉතින් අන්න ඒ වගේ පින්නතුණි මෙන්න මේ වගේ මේ බොහොම මේ ප්‍රබල වැඩ පිළිලක් තමයි මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියලා. කෙනෙක් මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව මෙන්න මෙහෙමත් තේරුම් ගන්න ඕන. දැන් අපිට මේව පින්නතුණි මේ හිත කරන්නත් පුළුවන්. ආ දැන් මං ඔන්න නාම රූප මේ පරිච්ඡේද ඥානයේ දැන් ඉන්නවා. හා දැන් මං සම්මර්සන ඥානෙට යනවා. හා මං දැන් ඔන්න උදේවැය ඥානෙට යනවා කියලා එහෙමත් කරන්න පුළුවන්. නමුත් ඒක ප්‍රබල නැහැ. මේක වෙන්න ඕන පින්නතුණි දැන් නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රබල වෙනකොට නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රබල වෙනකොට සංස්කාර ධර්මයන්ගේ අනාත්මය ප්‍රකට වෙනකොට ඒක මේ ධර්මතාවයක් විතර මෙයාට එතනින් පස්සේ තියෙන සම්මසන ඥානය. ඒ කියන්නේ මෙයාගේ හිත, ඒ කියන්නේ එතනින් එහාට තියෙන විදර්ශනා ටික, එතනින් එහාට තියෙන මේ නාම රූප, දැන් මෙයා නාම රූප පරිච්ඡේද ඥානයේදී මෙයා අත්දකපු අත්දැකීමට එහා ගියපු අත්දැකීම් අත්දකින්න මෙයාගේ හිත ඒ නාම රූප පරිච්ඡේද ඥානාදී මෝරණකොට යොමු වෙනවා. සම්මර්සන ඥානය ප්‍රබල වෙනකොට එක තැනකදී මොකද වෙන්නේ? සියලුම සංස්කාර ධර්ම ඇති වෙන නැති වෙන ධර්ම විදියට මෙයාට දැනෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඇති වෙන නැතිවීමේ උදේවැය ඥානය හොඳට මෝරල ඉස්සරහට යනකොට බය ඥානය ඇති වෙනවා. බය ඥානය හොඳට මෝරනකොට ආදීනව ඥානය ඇති වෙනවා. ආදීනව ඥාන හොඳට මෝරනකොට නිබ්බිධාන ඥානය ඇති වෙනවා. නිබ්බිධාන ඥාන මෝරනකොට මුංචිතු කම්මතා ඥානය ඇති වෙනවා. ඒ වගේ පින්නතුනි මේක අපි තේරුම් ගන්න ඕන. අර එකක් මෝරනකොට ඊළඟ එක. ඒක මෝරනකොට දැන් ගහක් ගත්තම පින්නතුනි දැන් හිතන්න ඔන්න ඒ ගහට වතුර ආදිය පොර ආදිය ලැබිලා දැන් මොන ඉස්සලම ඒ ගහේ කුප්පියක් හටගත්තා කියලා. මල් කුප්පියක් අපි තුම අඹ ගහක් හරිය නැත්තම් ඔය වෙන මොනා හරි මල් වෙන වගේ මොක හරි ගහක් කියලා. පළතුරු සහිත සකස් වෙන ඉස්සලම මොන මලක් ඉස්සලම මල නෙවෙයි ඉස්සලෙන්නේ මේ පොහොට්ටු වෙනවා. පස්සේ පොහොට්ටුව ටිකෙන් ටික විවර වෙනවා. ඊට පස්සේ මේ මල මතු වෙනවා. පස්සේ කාලයක් ගිහිල්ලා මල් පෙති වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර ඵලය ඉතුරු වෙනවා. පස්සේ ඵලය මෝරනවා. ඒක මෝරලා ඊට පස්සේ කාලයක් ගිහිල්ලා බිමට වැටෙනවා. අන්න ඒ වගේ මේකත් තියෙන ඒ පියවරවල් හොඳට වැඩෙනකොට ඊළඟ පියවරට යොමු වෙනවා. ඒ පියවර හොඳට වැඩෙනකොට ඊළඟ පියවරට හිත වැටෙනවා පින්නතුනි. දැන් විශේෂයෙන්ම දැන් උදේවැය ඥානය අත්දකපු ශ්‍රාවකය උදේවැය ඥානය තුල ඉද්දී හිතලා බය ඥානයට යනව නෙවෙයි. උදේවැය ඥානය මෝරනකොට හොඳට මෝරනකොට මෙයාට අර ඇතිවීම අතහැරිලා නැතිවීම විතරක් ප්‍රකටන තත්ත්වයකට මෙයාගේ මනස වැටෙනවා. අන්න ඒ වගේ අර අපිට මේවර මේ ආරූඪ කරගෙන විදර්ශනා කරන්න බෑ. අනිත් එක දැන් ආරූඪ කරගෙන විදර්ශනා ඒ කියන්නේ මේ කරන අයට මේ වෙනද වගේ තරහ යනවා, වෙනද වගේ ආත්ම දෘෂ්ටි තියෙනවා. ඒක නිකන් කියවීමක් වගේ. නමුත් මේ ඇත්තට මේ වැඩේ හරියට කරගෙන යන අයට එහෙම නෙවෙයි. මේ පියර වලට කියද්දී අර හොඳට දැනෙනවා. දැන්
එදිනදා ජීවිතයේ කල්පනා කරද්දී බාහිර ලෝකයා ගැන හරි තමන් ගැන හරි මෙතන මේ අනාත්මයෙන්මයි අරමුණු වෙන්නේ මේ මුළු ඒ කියන්නේ අර පිනුතුනි මෙන්න මෙහෙම දෙයක්ත් වෙන උතන දැන් අපේ දැන් තියෙනවා දැන් මේ ගොඩ මගේ ඊළඟ මේව බාහිර දේවල් එහෙමනේ තියෙන දැන් මේ මගේ ගොඩ මේ බාහිර දේවල් ඒකට කියන ද්වයතාවය කියලා දැන් මේ මේ විදර්ශනාවල මේ ඉස්සරහට එනකොට මොකද වෙන්නේ මේ ද්වයතාවය නැති වෙනවා පින්නතුනි ද්වයතාවය කියන්නේ මගේ ගොඩයි පිට ගොඩයි කියලා සංකල්ප නැහැ මේ ගොඩවල් දෙකම එකක් කියලා දැනෙන පටන් ගන්නවා හරියට ගංගාවල් දෙකක් දෙපැත්තෙන් ගලාගෙන ආවිල්ලා එක එක එකට එකතුනා වගේ මේ මුළු සංස්කාර පද්ධතියම පින්නතුනි මේ අධ්‍යාත්මිකය බාහිරව මේ ඔක්කොම එකම ගලා යෑමක් ඒ ගලා යෑමේ ආත්මයක් නැහැ. අන්න ඒ වගේ හේතුඵල ධම පිළිබඳව පින්නතුනි එතකොට මෙයාගේ ආත්ම දෘෂ්ටි දුර වෙලා ඔය තරහ පව නැති වෙනවා. මේ කාරණාව කියලා දේශනාව සංකරන්න. ඇයි තරහ නැති වෙන්නේ? මේ නාම රූප පරිච්ඡේද ඥාන සම්මර්සන ඥාන උදේවැ ඥානයට ආපුවට ඇයි තරහ නැති වෙන්නේ? ඒක හේතුවක් පින්නතුනි අපිට තරහ යන්නේ කොහොමද? අපට ආඝාත වස්තු උපදින්නේ කාරණා ප්‍රධාන කාරණා නවයක් මුල් කරගෙන. ඒකත් තමයි මෙයා මට මෙයා මට මෙහෙම අසාධාරණයක් කරනවා දෙක මෙයා අතීතෙත් මට අසාධාරණකම් කරා තුන මෙයා අනාගතෙත් මට අසාධාරණකම් කරනවා ඊළඟට මෙයා මම කැමති අයට වර්තමානයේ අසාධාරණකම් කරනවා මෙයා මම කැමති අයට අතීතේ අසාධාරණකම් කළා මෙයා මම කැමති අයට අනාගතේ අසාධාරණකම් කරාවි ඊළඟට මෙයා මම අකමැති අයට සාධාරණකම් කරනවා මට තරහයි එතකොට මෙයා මම අකමැති අයට අතීතේ උදව් කළා එතකොට තරහ යනවා මෙයාමත්ම අකමැතියට අනාගතේ උදව් කරයි බලන්න ඔය හැම තැනක මොකද්ද කරකැවෙන්නේ ආත්ම දෘෂ්ටිය මට මෙයා අසාධාරණකම් කරනවා මට මෙයා අතීතයේ අසාධාරණ දැන් ඔය විදර්ශනා ඥාන වැඩිද්දි මොකද වෙන්නේ මම නැති වෙනවනේ එයාට පැහැදිලිව දැනෙනවා අවබෝධ වෙනවා පින්නතුනි මෙයා මට අසාධාරණකම් කියලා කළා කියලා අදහසකට එන්න බෑ. ඇයි? මෙතන මෙයා නැහැ. මෙතන ආත්මයක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕන සෝතාපන ශ්‍රාවකයාට අපි දන්නවා තරහා ඇති වෙන්නේ හරිම අඩුවෙන්. ඒ තරහා ඇති වෙන්නේ හැබැයි පුද්ගල සංකල්පය මත නෙමෙයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. මොකද ඒ ආත්මීය සංකල්පය ප්‍රහාණයයි. එතකොට සෝතාපන්න ශ්‍රාවකයාට ඇති වෙන්නේ මෙයා මට මේ මෙහෙම අසාධාරණකම් කරනවා මෙයා මට කියන්නේ මේ මෙයා කියන මෙතනාත්මේවත් මට කියන මෙයාත් ඒ සංකල්ප නැහැ සෝතාපන්න ශ්‍රාවකයාට. ඒ නිසා මේ දැන් පෘථග්ජන කෙනෙක් නමුත් මේ විදර්ශනාටික් කරගෙන යද්දි පින්නතුනි එයාට එහෙම වෛර කරන්න කෙනෙක් නැහැ. ඇත්තටම කෙනෙක් නැති නිසා. ඒ නිසා මේ විදර්ශනා කරන කෙනාගේ තරහ තදංග වශයෙන් ප්‍රහාණයයි. සක්කාය දෘෂ්ටිය තදංග වශයෙන් ප්‍රහාණයයි. විචිකිච්ඡා සීලබ්බත පරමාස මේ සියල්ලම තදංග වශයෙන් ප්‍රහාණයයි. ඉතින් අන්නේ වගේ පින්නතුනේ මේ අදි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ මේ ශාසනයේ තියෙන මේ අපි කියන ටර්නින් පොයින්ට් එකක් කියන්නේ අර කියන්නේ අර ශ්‍රාවකයා පින්නතුනේ මේ විදර්ශනා සැඩපහරට ඇදලා දාන ප්‍රඥාව. මෙතනින් පස්සේ වේගෙන් යනවා. අමාරුම හරිය මෙතෙන්ට එනකම්. ඊර්ව සංස්කාර උපේක්ෂා ඥාන වලට ගිහිල්ලා අනුලෝම ඥානෙ වලට ගිහිල්ලා ගෝත්‍ර පුඥානෙ ඉපදිලා අවබෝධය සිද්ධ වෙනවා. ඉතින් හැම දිනාටම මේ උතුම් ධර්මය දැනේවා මේ ධර්මයේ පිහිට දැනේවා මේ ධර්මයේ රැකවරණ ලැබේවා හැම මොහොතකම ඔය හිතේ විදර්ශනා සිතුවිලි උපදීවා පංචපාදානස්කන්ධ ධර්ම වල අතාබූත ස්වභාවය හැම තප්පරයකම ඔය හිත වලට දැනේවා මේ ජීවිතේම නිවන් දකීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අපේ පින්නතුන් සිහිපත් කළ තියෙනවා ස්වාමින් වහන්සේ කැමති මේ ජීවිතයේදීම නිවන සඳහා උපකාරණ දහම් කරුණු කිහිපයක් පහදා දෙන්න කියලා හැම දෙනා වෙනුවෙන්ම කරුණාවෙන්. ඉතින් ඒ නිසා තමයි අපි එවැනි දේශනාවක් තෝරගන්නට යෙදුනේ නිවනට මෙහෙතුන කාරණා අඩංගු දේශනාවක්. ඉතින් පින්නතුන් දායකත්වයේ දරන්නේ අංක 216 3 15 බියන්වල කඩවත පදිංචි මංජු ලබේසිංහ මහත්මයා තනූජහ ඇඹුල් දෙනිය මහත්මිය සහ මහිත් තේජක කියන පින්වත් අය විසින්. ඉතින්
ඒ පින්වත් මහත්ම මහත්මීන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ වසර 3මාරකට පෙර එනම් 2018 10 28 වන දින පරලෝසපත් දොන් සෝමදාස ඇඹුල්දෙනිය දයාබර පියාණන්ට මීට වසර 2කට පෙර එනම් 2025 19 වන දින පරලෝසපත් රොස්ලින් ඇඹුල්දෙනිය දයාබර මෑණියන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා පින්තුනි පින්තුන් බලාපොරොත්තු වෙන ආකාරයටම මේ උතුම් පුණ්‍ය ශක්තිය මේ පැයක් තුල ලොවක් සනසා මතු කරගත්ත මහා පුණ්‍ය ශක්තිය මහා ධර්ම දානමය පුණ්‍ය ශක්තිය ඒ පින්තුන්ට අනුමෝදන් වෙල ඒ පින්තුන්ගේ සංසාර ජීවිතේ නිවනින් නිවේ සනසා ගන්නටව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. 2022 5 5 වන දින පරලෝසපත් ජනක සුදර්ශන පීරිස් දයාබර සොහොරාටත් සියලුම මීගේ වර්ග පරම්පරානුගත ඥාතීන්ටත් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් මේ ධර්මයේ සෙවන පිහිට රැකවරණේ ලැබේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්තුනි දායකත්වයේ දරන මංජුලා බේසිංහ මහත්මිය, තනෝජා ඇඹුල්දිනිය මහත්මිය, මහිත් තේජක කියන ඒ පින්වත් හැම දෙනාටම බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදය පිහිට ආරක්ෂා ලැබේවා. බණහපු හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා. විශේෂයෙන්ම පුහුදුන් කෙනෙක් විදියට මේ ජීවිතයේ උප්පත්තිය ලැබුවා සංසාර දෝෂයකට. ඒ සංසාර දෝෂය විදර්ශනාවෙන් දුරු කරගෙන පෘථග්ජන භාවය ඉක්මවා ගියපු ආර්ය ශ්‍රාවකෙක් විදියටම ඇස් දෙක පියාගන්න පින්නතුන්ට ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීරිය, අධිෂ්ඨානය හැම මොහොතකම ලැබේවා කියලා අපි බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං.